ආයුබෝවන් ඔබට සුබ දවසක් වේවා 2022 ජුනි මාස 30 වෙනිදා ඉඳන් ජූලි මාස 6 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල ඔබගේ ලග්නයට කොහොමද දිනපතා ලග්න පලාපල දැනගැනීමට අපගේ YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා ඒ වගේම සීනෝ බොත්තම ක්‍රියාත්මක කරන්නත් අමතක කරන්න එපා මේ සතිය තුල සිදුවන විවිධ ග්‍රහ හුවමාරුත් සමග ඔබගේ හඳහනට අනුව ඔබට කොහොමද කියලා හොයලා බලන්න තමයි අපි මේ සූදානම් වෙන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතියේ කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවයි තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපේ එකම අරමුණ වෙන්නේ. ඉතින් අපි ලග්න පලාපල එකිනෙක විමසා බලමු. මේෂ ලග්නය ලග්නාධිපති කුජ ලග්නේම ගමන් සමග රුවක යෝගී ශක්තියෙන් මිත්‍ර කේතු හිමි අස්විද නැගතේ ගමන් කරනවා. ඉතා නිර්භීත අදහස් ඇති යුක්තිගරුක එහෙත් නිහඬ ගති පැවතුම් ඇති කාලයක්. ධනය දරස්ථානය ඉතා බලවත් මිහිරි වාග් විලාශයෙන් යුක්තයි. අදහස් ප්‍රකාශනය සිත් ඇද ගන්නවා. ගායනය මෙන්ම වාග් ක්ෂේත්‍රයේ ආයෝජනයන්ටද ඉතා මත් සුබයි. රැකියා කටයුතු මේෂලග්න හිමියන්ට මහන්සි වී වැඩ කරන මුත් ධෛර්ය අඩුවක් නොවන තරම්ය. ආරක්ෂක හා ක්‍රීඩා ක්ෂේත්‍රයේ වැඩ කරන අයට වැඩ අධික වුණත් පාඩුවක් සිද්ධ වෙන්නේ නම් නැහැ. අධ්‍යාපනය රාජ්‍ය පාලනය පිරිස් කළමනාකරණය විෂයන් පදනම් වූ ඉගෙනුම් වැඩිවල් වාසිවලට හැරෙනෝ. ගෘහ ජීවිතය අන්‍යෝන්‍ය අවබෝධය හා සංසිදියාවෙන් යුත් පවුල් ජීවිතය කෙරෙහි අවධානය යොමු වෙන කාලයක්. විවාහ යෝජනා ඉදිරිපත් වෙන කාලයක් වෙනවා. ගේදර සුහදතාවයන් වඩාත් වැඩි දියුණු වෙනවා. සෞඛ්‍ය තත්ත්වය මානසික අතෘප්තිමත් හෝ පීඩාකාරී තත්ත්වයන්ට ඉඩ කඩ පවතිනවා. ආමාශ්‍යගත උෂ්ණාධික සාමාන්‍ය බලපෑම් වලට හසු වෙන්න පුළුවන්. මේෂ ලග්න හිමියන්ගේ සුබ දිනේ වෙන්නේ අඟහරුවාදා දිනය. සුබ වරණේ වෙන්නේ රතු පැහැය. ජය අංකේ වෙන්නේ අංක 9. වෘෂභ ලග්නය ලග්නාධිපති සිකුරු සර්වශේෂ්ඨව ලග්නේ ගමන් කරමින් මාළවී යෝග ශක්තිය ඇති කරමින් සිටිනවා. අන්‍යයන්ගේ ප්‍රසාදයට ලක්වන අතර ගෞරවයටද පාත්‍ර වෙනවා. ධනය රාජ්‍ය සම්බන්ධතාවන් යම් දුරකට බාධාමය බලපෑම් වලට ලක් වෙන්න පුළුවන්. ආයෝජනයන්ට එතරම් සුබ වෙන්නේ නම් නැහැ. රැකියා කටයුතු බැංකු මූල්‍ය කොටස් වෙළඳපොළ වැනි ඍජු මුදල් සම්බන්ධතාවන් සමග කටයුතු කරන අයට වඩාත් සුබයි. අතමිට මුදල් ගැවසෙනවා. වැඩියෙන් මහන්සි වීමට සිද්ධ වෙනවා. අධ්‍යාපනය නව අධ්‍යයන පාඨමාලාවන්ට යොමු වීමට දෙවනිදා දක්වා කාලය ඉතාම සුබයි. නීතිමය ක්ෂේත්‍රයන්ට වඩාත් ගැලපෙනවා. ගෘහ ජීවිතය විවාහ යෝජනා සම්බන්ධව අධික වියදම් දැරීමට සිදු වුණත් එතරම් පාඩුවක් සිදු නොවන තරම් වෙනවා. ගේදොර කටයුතුවලදී බුද්ධිමය සිද්ධි කෙරේ වැඩි අවධානය යොමු වෙනවා. දෙවනිදායින් පසු විශේෂයි. සෞඛ්‍ය තත්ත්වය සුළු තුවාල ඇතිවීමට ඉඩ කඩ පවතිනවා. හමේ දෝෂ ඉස්මතු වෙනවා. වෘෂභ ලග්න හිමියන්ගේ සුබ දිනේ වෙන්නේ සිකුරාදා දිනය. සුබ වරණේ වෙන්නේ රෝස පැහැය. ජය අංකේ වෙන්නේ අංක 6. මිතුන ලග්නය මිතුන ලග්න හිමිගේ ලග්නාධිපති බුද ලග්නගතව දෙවන දිනෙන් පසු ඔබට ඉතාමත් සුබයි. භද්‍ර යෝග ශක්තිය ඇති කරමින් විෂය අධ්‍යයනය දැනුම වැඩි දියුණු කර ගැනීමේ හැකියාව ලැබෙනවා. මිතුන ලග්න හිමියන්ගේ ධනය ජූලි පළමුවෙනිදා සිට දෙවනිදා දක්වා කාලය ඉතාමත් යහපත් වෙනවා. ජල සම්පත් සම්බන්ධ ආයෝජනයන්ට ඉතා සුබ බවක් පෙන්නුම් කරනවා. කතා බහ සුහඳව සිදු කරනවා. රැකියා කටයුතු මූල්‍ය ක්ෂේත්‍රයන්හි කටයුතු කරන අයට ඉතාම සුබයි. ගුරු හා උපදේශන සේවාවන්හි යෙදෙන අයටත් ඒ අයුරින්ම සුබයි. අධ්‍යාපනය ඉගෙනුම සඳහා නිදහස් පරිසරයක් ඇති කරන තරම් ඉක්මන් බව පාලනය කරගන්නවා. ගණිත රසායන යාන්ත්‍රික සේවා සම්බන්ධ හැදෑරීම් වලට ඉතාම සුබයි. ගෘහ ජීවිතය
මූල්‍ය ශේත්‍රයේ රැකියාවන් කරන අය හා සම්බන්ධ විවාහ යෝජනා වලට ඉඩ කඩපවතිනවා. පළමුවන දින සහ දෙවන දිනවල පෞලි සුහදත්වයේ වඩාත් ස්ථාවර වෙනවා. සෞඛ්‍යතත්වය හිසේ වියලි ගතිය ආමාශගත උෂ්ණාධික බව සාමාන්‍යයෙන් පවතිනවා. මිතුන ලග්න හිමියන්ගේ සුබ වරණේ වෙන්නේ ලා කොළ පැහැය. සුබ දිනේ වෙන්නේ බදාදා දිනය. ජයංගේ වෙන්නේ අංක පහ. කටක ලග්නය කටක ලග්න හිමිගේ ලග්නාධිපති සඳු ලග්නගතව හැසිරෙන පළමු සහ දෙවන දිනවල ඔබට ඉතාමත් යහපත් වෙනවා. අන්‍යයන් අතර සුහඳව හැසිරීමට මෙන්ම ඔවුන්ගේ අවනතභාවයද නිතදින්ම ලැබෙනවා. ධනය තුන පහ දිනවල ජල සම්පත් පිළිබඳ ආයෝජනයන්ට සුබ වුණත් රාජ්‍ය සම්බන්ධතාවන්ට එකඟව වියදම් දැරීමට ඉඩකඩ පවතිනවා. රැකියාව රසායන ඉන්ධන කෘෂි ක්ෂේත්‍රය හා සම්බන්ධව කටයුතු කරන අයට විශේෂ ප්‍රයෝජන හෝ අවස්ථා ලැබෙනවා. ස්වයන් රැකියාවන්හි යෙදෙන අයට වඩාත් සුබයි. අධ්‍යාපනය යාන්ත්‍රික ලෝහ රසායන ක්ෂේත්‍රයන්හි වෘත්ති අධ්‍යාපන කටයුතු සඳහා කෙටිකාලීන හැදෑමරීම් වලට ඉතාම සුබයි. ගෘහ ජීවිතය විවාහ යෝජනාවන්ට සමඵල ගෙන දෙන නමුත් සාමාන්‍යයෙන් සුබ නම් වෙන්නේ නැහැ. ගෙදර ජීවිතය පළමුවන දිනෙන් පසු ඉතාම යහපත්. කාරුණික බව කැපිලා පේනවා. සෞඛ්‍ය තත්වය ඇස්වල වියලි ගති ඇති වෙනවා. සුළුසුළු තුවාලවලට ඉඩ කඩ පවතිනවා. කටක ලග්න හිමිගේ සුබ දිනේ වෙන්නේ සඳුදා දිනය. සුබ වර්ණේ වෙන්නේ සුදු පැහැය. ජය අංකේ වෙන්නේ අංක දෙක. සිංහ ලග්නය සිංහ ලග්න හිමිගේ ලග්නාධිපති රවි අයස්ථාන ගතව ගමන් කරන මේ සතිය ඔබට විශේෂයෙන් සුබදායක වෙනවා. ලැබීම් වලට මෙන්ම නායකත්ව පිළිගැනීම් වලටද ලක් වෙනවා. ගැටලු බොහෝ දුරට निराකරණය කර ගන්න පුළුවන්. සිංහ ලග්න හිමියන්ගේ ධනය වෘත්ති අවස්ථා වැඩි දියුණු කර ගැනීමේ අභිලාෂයෙන් දැනුම කෙරෙහි ආයෝජනයන්ට ඉඩ ලැබෙන අතර දුර බැහැර උපකාර වලටද ඉඩ සැලසෙනවා. රැකියාව කලා ක්ෂේත්‍රයේ සම්බන්ධ කටයුතු වල නිදහස් අදහස් ක්‍රියාත්මක කිරීමට ඉඩ කඩ පවතිනවා. අධ්‍යාපනය අධ්‍යාපන කටයුතු වලදී ගුරු උපදේශන සම්බන්ධතාවන්ට සුළු වශයෙන් බලපෑම් සිද්ධ වෙනවා. ගෘහ ජීවිතය විවාහ යෝජනා සම්බන්ධ බොහෝ දුරට ගැටලු සහගත තත්ත්වයන් ඇති වෙනවා. අතෘප්තිය ප්‍රමාද වීම වලට විශේෂ ඉඩකඩක් පෙන්නුම් කරනවා. ගෙදර කටයුතු වලදී සති අගවන විට යම් යම් සහනයන් ඇති කර දෙනවා. සෞඛ්‍ය තත්වය ආමාශයගත උෂ්ණාධික බව පෙන්නුම් කරනවා. ගර්භණී කාන්තාවන් තරමක් ප්‍රවේශම් වෙන්න ඕනි. උෂ්ණාධික ආහාර පාන පාලනයෙන් යුතුව ගැනීම ඉතාම වැදගත්. සිංහ ලග්න හිමියන්ගේ සුබ දිනේ වෙන්නේ ඉරිදා දිනය. සුබ වර්ණේ වෙන්නේ තඹ පැහැය. ජය අංකේ වෙන්නේ අංක එක. කන්‍යා ලග්නය ලග්නාධිපති බුධ භාග්‍යස්ථානයේ බාධක කුජගේ නැගතට ගමන් කළද බරපතල පීඩා ගෙන දීම සිද්ධ වෙන්නේ නම් නැහැ. පහසුකම් අත් වෙනවා. ගමන් බිමන් ප්‍රයෝජනවත් ආයුරින් යෙදෙනවා. දෙවන දින සිට ඉතාමත් සුබයි. කන්‍යා ලග්න හිමියන්ගේ ධනය ආයෝජන අවස්ථාවන් ඉතා පහසුවෙන් උදා කරනවා. නිසි ප්‍රයෝජනයන්ට ඉඩකඩ අවිනිශ්චිත වෙනවා. රැකියා කටයුතු රාජ්‍ය අංශයේ රැකියාවන්හි නියුතු අයට තරමක් සුබ බවක් පෙන්නුම් කරනවා. පළමුවන දා සහ දෙවන දිනවල වඩාත් සුබ ඵල පෙන්නුම් කරනවා. පොතපත ප්‍රකාශන ක්ෂේත්‍රයේ අයට වඩා වාසිදායක තත්ත්වයක් පෙන්නුම් කරනවා. අධ්‍යාපනය වැඩ කිරීමට උනන්දුව අවශ්‍ය පරිදි නැතත් අවස්ථා පැහැර නොහැරීමට වග බලා ගන්න ඕනි. ගෘහ ජීවිතය මිශ්‍ර ඵල ඇති කරනවා. ප්‍රේම සම්බන්ධතා විවාහ යෝජනා ලෙසින් බොහෝ දුරට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඊට බාධාවන් අඩු තත්ත්වයක් තමයි පෙන්නුම් කරන්නේ. ගේදර කටයුතු වල වැඩි නිහඬතාවක් පෙන්නුම් කරනවා. ඉහළ සුබ වැඩවලට ඉරිදා දිනයන් යොදා ගැනීම නම් ඉතාම සුදුසු වෙන්නේ නම් නැහැ. සෞඛ්‍ය තත්වය වැටීම් තැලීම් ආදියට ඉඩකඩ ඇති බැවින් කන්‍යා ලග්න හිමියන් ඒ පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕනි. කන්‍යා ලග්න හිමියන්ගේ සුබ දිනය වෙන්නේ බදාදා දිනය. සුබ වර්ණේ වෙන්නේ ලා කොළ පැහැය. ජය අංකේ වෙන්නේ අංක පහ. තුලා ලග්නය
තුලා ලග්නේ හිමිගේ ලග්නාධිපති සිකුරු 6 වෙනි සර්වශේෂ්ඨව විපරීත බලයෙන් ගමන් කරන අතර බාධක තත්වයන් පාලනය කිරීමේදී අහඹු සහයක් ලැබෙන බවක් පෙන්눔 කරනවා. ධනය භූමි කෘෂි ක්ෂේත්‍රයන් හා සම්බන්ධ ආයෝජනයන්ට වඩාත් හිතකර වෙනවා. රැකියාව ජූලි පළමු වන දිනින් පසු ඉතාමත් යහපත් වෙනවා. මහන්සියක් නැතිවම පාහේ කටයුතු සංවිධානය වෙනවා. තුන්වන දින සිට එහි නිසි ඵල ප්‍රයෝජන අත්විඳීමට හැකියාව පවතිනවා. අධ්‍යාපනය නව අධ්‍යාපන කටයුතු සම්බන්ධව ඊතරම් පැහැදිලි වටපිටාවක් පෙන්눔 කරන්නේ නැහැ. උනන්දුවේ හීනතාවක් ඇති වෙනවා. ගෘහ ජීවිතය තම අභිමතයටම අනුව විවාහ යෝජනාවන් කෙරේ යොමු වීමට ඇති ඉඩකඩ පෙන්눔 කරනවා. ගේදොර කටයුතු වලදී සහායක පහසුකම් සමබර කරගන්න හැකියාව ලැබෙනවා. දුර බැහැරින් ප්‍රතිලාභ යොමු වීමක් පෙන්눔 කරනවා. සෞඛ්‍ය තත්වය ආමාශයගත උෂ්ණාධික තත්වයන් සාමාන්‍යයෙන් පවතිනවා. තුලා ලග්න හිමියන්ගේ සුබ දිනේ වෙන්නේ සිකුරාදා දිනය. සුබ වර්ණේ වෙන්නේ 23 වර්ණය. ජය අංකේ වෙන්නේ අංක 6. වෘශ්චික ලග්නය ලග්නාධිපති කුජ 6 වෙන්නේ උපජය ස්ථානයක සර්වශීශ්‍ර බලයෙන් ගමන් කරන මේ සතිය ඔබට අභියෝගයන්ට මුහුණ දීමට සිද්ධ වෙනවා. ධනය ආයෝජන අවස්ථාවන්ට ඉඩකඩ ඇතත් අනාගත ප්‍රතිලාභ ගැන සැලකිලිමත් වෙන්න ඕනි. ව්‍යාපාර කොටස් වෙළඳපොළ බැංකු බැඳුම් කර ආදිය සම්බන්ධව විශේෂයි. රැකියාව රාජ්‍ය අංශ හා සම්බන්ධිත රැකියාවන්හි යෙදෙන අය වඩාත් ප්‍රවේශම් සහගතව වැඩ කටයුතු කරන්න ඕනි. අප්‍රසාද ජනක කටයුතු කෙරේ පෙළඹවීම් ලැබෙනවා. කාර්ය මණ්ඩලයේ ප්‍රමාදයන්ට අලාභයන්ට හේතු හැදෙනවා. අධ්‍යාපනය ඉගෙනීම් කටයුතු කෙරේ උසස් හා අනපේක්ෂිත වාසි සහගත තත්වයන් උදා කරගන්න පුළුවන්. ගෘහ ජීවිතය විවාහ යෝජනා සම්බන්ධව කටයුතු කිරීමට අදහස් කළද තීරණයන්හි සම්බන්ධ වීමට අපහසුකමක් ඇති වෙනවා. ගේදොර කටයුතු වලදී දරුවන් ගැන වඩා අවධානය යොමු වෙනවා. සෞඛ්‍ය තත්වය හදිසි අවස්ථාවන්හි ආහාර පාන සම්බන්ධව විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි. වෘශ්චික ලග්න හිමියන්ගේ සුබ දිනේ වෙන්නේ අඟහරුවාදා දිනය. සුබ වර්ණේ වෙන්නේ රතු පැහැය. ජය අංකේ වෙන්නේ අංක 9. ධනු ලග්නය ලග්නාධිපති ගුරු 4 වෙන්නේ සර්වශේෂ්ඨව හංස යෝග බලයෙන් යුතුව ගමන් කරන මේ සතිය බොහෝ දුරට ඉවසිලි හා තැම්පත් ගතියෙන් යුක්ත වෙනවා. ඉක්මන්කම පාලනය කරගන්න. ධනය ධනායෝජන ප්‍රතිලාභ අපේක්ෂාවෙන් තවදුරටත් සුබදායක වෙන්නේ නම් නෑ. රැකියාව රැකියාවේ ගනුදෙනු ලිය කියවිලි සම්බන්ධව දුෂ්කරතා ඇතත් එය පාලනය කර ගැනීමට වඩාත් සුහදශීලී හැසිරීමක් ඇති කර ගැනීම වඩාත් වැදගත් වෙනවා. අධ්‍යාපනය ගණිතය රසායනය ලෝහ යාන්ත්‍රික කෘෂි කටයුතු සම්බන්ධ ක්ෂේත්‍රයන්හි හැදෑරීම් වලට සුබ බවක් පෙන්눔 කරනු. ගෘහ ජීවිතය විවාහ යෝජනා සම්බන්ධ නිදහස් අදහස් වලට බාධා ඇති කරනවා. ගේදොර කටයුතු වලද මන්දගාමි ස්වභාවයක් ඇති වෙලා තියෙනවා. සෞඛ්‍ය තත්වය ස්නායු සම්බන්ධ සුළු අවහිරතාවයන්ට ඉඩ ඇතත් උරහිස් වේදනාවන් ගැන සැලකිලිමත් වෙන්න ඕනි. ධනු ලග්න හිමියන්ගේ සුබ දිනේ වෙනි ඉරිදා දිනය. සුබ වර්ණේ වෙන්නේ රන්වන් පැහැය. ජය අංකේ වෙන්නේ අංක 3. මකර ලග්නය ලග්නාධිපති ශනි දෙවැන්නේ උදාසීනව ගමන් කරන මේ සතිය වැඩ කටයුතු වලදී මන්දගාමි ස්වභාවයන්ට බොහෝ දුරට ඉඩ ඇති කරනවා. විශේෂයෙන් කතාබහ සම්බන්ධව. ධනය ධනායෝජනයන් සම්බන්ධ කටයුතු කතාබස් වලට සීමා වන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. රැකියාව නිහඬව වැඩ කරන නමුත් ප්‍රසිද්ධ හෝ ප්‍රචාරක සේවාවන් කෙරෙහි වැඩි උනන්දුවක් එම ක්ෂේත්‍රවල වැඩ කරන අයට ඇති හැකියාව ලැබෙනවා. හිතේ උද්‍යෝගී ස්වභාවයේ තරම් යහපත් වෙන්නේ නම් නැහැ. අධ්‍යාපනය ප්‍රචාරණ දැන්වීම් පෝරු සංනිවේදන මාධ්‍යන් කෙරේ නැඹුරු වීමක් ඇති කරනවා. ගෘහ ජීවිතය පළමු සහ දෙවන දිනවල විවාහ යෝජනා සම්බන්ධව තම අදහස් වලටම වැඩි යොමු වීමක් ගෙන දෙන්න පුළුවන්. ගේදොර විශේෂ කටයුත්තකට උනන්දුව හීන කරනවා. වියදම් පාලනය කර ගැනීම සිද්ධ කර ගන්න ඕනි. සෞඛ්‍ය තත්වය
ශරීර උෂ්ණාධික බව පාලනය කරගන්න ඕනි. උෂ්ණාධික ආහාර පාන විශේෂයි. මද්‍රව්‍ය ගැන සුවිශේෂී. මකර ලග්න හිමියන්ගේ සුභ දිනය වෙනි සිකුරාදා දිනය. සුභ වර්ණයේ වෙනි රෝස පැහැය. ජය අංකයේ වෙන්නේ අංක 6. කුම්භ ලග්නය. කුම්භ ලග්න හිමිගේ ලග්නාධිපති ශනි වක්‍රව ලග්නයේම ගමන් කරන මේ සතිය ඔබට තරමක් දුරට මන්දගාමී කරවන. බොහෝ විට වැඩ කල්ගත වීමට ඉඩකඩ පවතිනවා. ධනය. ඍජු මූල්‍ය ආයෝජනයන්ට ඉඩ ඇතත් ඊට සාපේක්ෂව උනන්දුව වෙනස් වෙනවා. රැකියාව. තරගකාරී කටයුතු හා සම්බන්ධ රැකියාවන්හි නියුතු අයගේ ඉලක්ක කරා යොමු වීමේ උනන්දුව වැඩි වෙනවා. ක්‍රීඩා ආරක්ෂක සේවාවන්හි නියුතු අයට විශේෂයි. අධ්‍යාපනය. ඉගෙනීම් කටයුතු කෙරේ උනන්දුව බොහෝ දුරට හීන වෙනවා. ඔබගේ ආකල්පයන් හා විශ්වාසයන්ද බොහෝ දුරට හේතු වෙනවා. ගෘහ ජීවිතය. විවාහ යෝජනා කෙරේ වුවද එතරම් පෙළඹවීමක් ඇති ඉඩකඩ සීමා වෙනවා. පවුලේ කටයුතුවල මූල්‍ය ශක්තිය කෙරේ වැඩි වශයෙන් අවධානය යොමු වෙනවා. සෞඛ්‍ය තත්ත්වය. විශේෂ බාධක තත්ත්වයන් ඇති නොකළද සෙම හා ජලාශ්‍රිත කටයුතු සම්බන්ධයෙන් වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ. කුම්භ ලග්න හිමියන්ගේ සුභ දිනය වෙන්නේ සිකුරාදා දිනය. සුභ වර්ණයේ වෙන්නේ රෝස පැහැය. ජය අංකයේ වෙන්නේ අංක 6. මීන ලග්නය. රාශි චක්‍රයේ අවසාන රාශිය වෙච්ච මීන ලග්න හිමියන් ගැන තමයි දැන් අපි කතා කරන්න යන්නේ. ලග්නාධිපති ලග්නයේම ගමන් කරන මේ සතියේ හංස යෝග බලයද ගෙන දෙමින් ඔබගේ ප්‍රතිරූපයන් සම්බන්ධව යහපත් ප්‍රතිචාර ලැබෙනවා. අන්‍යයන්ගේ ප්‍රසාදයට හේතු වෙනවා. ධනය. භූමි කෘෂි ක්ෂේත්‍රවල ආයෝජනයන්ට වැඩි උනන්දුවක් ඇති කරනවා. මූල්‍ය ශක්තිය කෙරේ ඉහළ විශ්වාසයක් දැනෙනවා. රැකියාව. රැකියාවේදී තම අනන්‍යතාවය රැකෙන පරිදි ආත්ම අභිමානයෙන් කටයුතු කිරීමට උනන්දුවක් දක්වන වාණිජ හා මූල්‍ය ක්ෂේත්‍රයන් විශේෂයි. අධ්‍යාපනය. පළමු සහ දෙවන දිනයන්හි සිතේ තැම්පත් හා නිරවුල් භාවයක් නිසා යමක් සරලව තේරුම් ගැනීමට හැකියාව ලැබෙනවා. ගෘහ ජීවිතය. විවාහ යෝජනා සම්බන්ධව සන්නිවේදන ක්ෂේත්‍රයේ අය හා සම්බන්ධ වීමට බොහෝ දුරට ඉඩ ඇති වෙනවා. සහෝදර විරෝධතා ප්‍රබල වෙන්නේ නම් නැහැ. ගේදොර කටයුතු වලද දැඩි උනන්දුවක් ඇති වෙනවා. සෞඛ්‍ය තත්ත්වය. වැටීම් තැලීම් ගැන සැලකිලිමත් වෙන්න ඕනි. ඇස් සම්බන්ධව විශේෂයි. මීන ලග්න හිමියන්ගේ සුභ දිනේ වෙන්නේ බ්‍රහස්පතින්දා දිනය. සුභ වර්ණයේ වෙන්නේ රන් 1 පැහැය. ජය අංකයේ වෙන්නේ අංක 3.